අයිබෝන් ගරු අධිකරණ නියෝගය 90 අධිකරණ නියෝග කරා බණ්ඩාරනායක පිළිමික ආවිදම් මීටර 50ක් ඇතුළත තියෙන ඒ කූඩාරම් ඉදිකිරීම වහම ඉවත් කරන්න කියලා ඒ ගරු අධිකරණ නියෝගය මත දැන් මේ අදාළ ටෙන් මේ ඉදිකරපු හට් මේ නවතෙන් මේ ඒ తాවකාලික ඉදිකිරීම සියල්ලම දැන් ඉවත් කර ගන්නවා මම ඔබට පෙන්නන්නම් අපේ මෙතන ගහලා තියෙන ස්ටේජ් එකක් ඉවත් කරනවා මේ මේක හරියටම තියෙන්නේ බණ්ඩාරනායක බෙදින් බණ්ඩාරනායක පිළිමේ බණ්ඩාරනායක පිළිමේ මෙතන ගොඩාක් විවිධ ප්‍රසංග සහ විවිධ සංස්කෘතික කටයුතු තිබ්බ තැනක් ඔව් මේ ගැටලු ඇති වෙලා තියෙන සේනාධි ගුරුගේ හා යාගේ අනුගාමිකයෝ පිරිස කියන කට්ටිය අතරේ සේනාධි ගුරුගේ හින්දා භූමිය ඇතුලෙත් මෙතන නිතර යන්නේන අරගලේ ආදරය කරපු අයටත් සෑහෙන ප්‍රශ්න ඇති වෙලා තියෙන මුලින් ඉඳන්ම ඔව් මේ ගැන කමිටුවලදී කතා කරලා තියෙනවා චාර්ජ් ෂීට් එකක් අරගෙන යා හින්දා ඇති වෙච්ච ගැටලු කතා කරලා තියෙනවා ඒ ඔක්කොම තියෙද්දී ආ තනියෙන් යයි තව කීප දෙනෙකුයි තනියෙන් කරන්න හදපු දෙයකට තමයි මේ උසාවි නියෝගය අරගෙන තියෙන්නේ මීටර් 50ක පර්පසිටේ ඉන්න බැරි සේනාදි සහ යාගේ අනුගාමිකයෝ පිරිසට අපි යාගේ අනුගාමිකයෝ නෙමෙයි ඒක බොහොම පැහැදිලිව කියනවා ගමේ ගොඩක් දෙනත් යාගේ අනුගාමිකයෝ නෙමෙයි ඒ හින්දා එයාට විතරක් අදාළ කෝඩ් එකකට අපිට මෙතනින් අයින් වෙන්න කියන එක අසාධාරණයි කියන එක තමයි කියන්න තියෙන්නේ නමුත් අපේ ජීවිත ආරක්ෂාව සහ මෙතනින් අනිත්‍යගේ ආරක්ෂාව සහ පොලිසිය කියපු දේ දෙකඟ වෙලා අපි මීටර් 50 සීමාවෙන් එහාට ගන්නවා අධිකරණ නියෝගය අනවන්ත වෙලා නේ අධිකරණ නියෝගය අනවන්ත වෙනවා නමුත් පැහැදිලිව කියනෝනේ මේ අධිකරණ නියෝගයේ තියෙන සේනාධිගේ අනුගාමිකයන්ට විතරයි ඒ හින්දා යාගේ අනුගාමිකයන් එක්ක ඒ ප්‍රශ්න විසඳගත්තා නම් හරි මෙතන ඉන්න මේ අනිත් නිර්පාක්ෂික තනියෙන් මෙතෙන්ට අවිල්ල සටන් කරන අරගල කරුවොත් එක්ක ගාව ගන්නේ නැතුව ඕ දැන් අපි සාමාන්‍ය එදා ඉඳන් අධිකරණේ ගරු කරපු කට්ටිය අපි තමයි අධිකරණයට ගරු කරන්නේ මේ අයිංසක ජනතාව මේ පුරවැසියෝ නමුත් මේ රටේ දේශපාලඥයා මේ රටේ අධිකරණයත් එක්ක සෙල්ලම් කරනවා දැන් හොඳම උදාහරණය තමයි පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි කියලා ඔය දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහට බැනුම් කරේ හොරා කියා හොරාට හොරා කියන දේ මොකද්ද කියන්නේ කියලා කතානායකතුමාගේ ඔව් එතකොට සෝරි අන පොඩ එතකොට ඒ අධිකරණයම ඔව් සෝරි ඒ අධිකරණය එතකොට ඒ පාර්ලිමේන්තුවේම විධායක ජනාධිපති විදියට රනිල් වික්‍රමසිංහ තෝරගන්න ඡන්ද 234 එතකොට රනිල් වික්‍රමසිංහ බැනුම් කරේ හොරා කියපු රනිල් වික්‍රමසිංහගේ පත්වීම ගන්නවා අග්‍රමාත්‍යවරයා බඳුන් කරේ හොරාගාව දියුරුම් දෙනවා ඉතින් මේවා මොනවද ඉතින් අපේ රටේ නීතිය චුට්ටක් චුට්ටක් හැමරට හැමරට අපේ රටේ නීතිය නෑ ඔව් ඒ හින්දා අද අපේ ජීවිත අනාරක්ෂිතයි ඔව් මේක බලන සියලුම රටවැසියන්ගෙන් ඉල්ලන්නේ ඔව් අපි මේ අරගලයේ කරේ ජීවන බර පාම් පෙට්ටයි පරිපුටිකයි කාලේ නු පරිපෝද්දයි බත් කටයි කාලේ නු ඔව් මේ රටේ පුරවැසියා ඔව් ඒ පුරවැසියාට ජීවිතේ මේ අයිති විල අපි මේ අරගලයේ කරේ ඔයවත් හිටපු ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගියලා ඌට අගමැතිකම දීලා ඊට පස්සේ විධායක ජනාධිපති විදිහට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික එකතු වෙලා ඔව්ව පත් කරගෙන දැන් මේ රටේ මර්ධනය කියන එක උපරිමයෙන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ මේ අරගලයේ යෙදිච්ච තරුණ තරුණියන්ගේ ජීවිත අනාරක්ෂිතයි මොකද දැන් අපිට තේරෙනවා රනිල් වික්‍රමසිංහ කියන කෙනා බලය බලලෝභී බලය අත්නෝ මතිකව පාවිච්චි කරනවා කියලා අපිට තේරෙනවා. ඒ වගේම දැන් මේ සමාජයෙන් බද කරලා දැන් අර විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ගුවා මේ අරගලේ ඉන්නේ කොණ්ඩ රවුල් වවාගත්ත මේ රස්ති අධිකාරියෝ කරාබු දාගත්ත ඒගොල්ලන්ට මේ හිසක් නැහැ හිසක් නැති අරගලයක් කියලා. මොකද ඒක ගැන කියන්නේ? විමල් වීරවංශ කියන්නේ විමල් වීරවංශ කියන්නේ කවුද කියලා මුලින් බලන්න ඕන. ඔව්. විමල් වීරවංශ කියන්නේ මහින්ද සොලගත්තක මේ මහින්ද රාජපක්ෂලාව ගෝඨාභය රාජපක්ෂලාව බලයට ගියලා මාමීර් මොහොබත් මේක කියන්න තියෙන ඔක්කොම ටික කියලා ජනතාව රවට්ටෝ මිනිහෙක්. ඒතකොට විමල් වීරවංශට කියනවා මේ අරගල භූමිය කොණ්ඩරවුල් වවාගෙන කුඩුකාරයේ බේබද්ද මොක්කුද කියලා ඌ කියනවා නම් ලෝකයේ වූ දාර්ශනිකයෝ ජයාරූ පරම් බලන්න කියලා අපි කියන විමල් වීරවංශට. ලෝකයේ වූ දාර්ශනිකයෝ ඔවුන්ට රවුල් කොණ්ඩ ගැන හිතන්න වෙලාව තිබ්බේ නැහැ. ඔවුන් ඇත්තටම හිතුවේ මේ ජනතාවගේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත ප්‍රබුද්ධයෝ. ඉතින් මේ අරගල භූමියේ තියෙන එවැනි පිළිසක් ශ්‍රී ලංකාවේ සමස්ත පුරවැසියාගේ ඒ පීඩනය වෙනුවෙන් ඉදිරියට આવු පිරිසක් ඒ පිරිස කොණ්ඩරවුල් වවාගෙන ඉන්නේ කියලා අමුද චෝදනාම නගන විමල් වීරවංශට කියනවා ඔයයට පුළුවන් කමක් තිබුණාද මේ අහිංසක දුක් විඳින ජනතාව පරිප්පෝද්දයි පාන් කෑල්ලයි පරිප්පෝද්දයි බත් කටයි කන මේ ජනතාව වෙනුවෙන් සටන් කරන්න ඉදිරියටත් එන්න පුළුවන් කමක් තිබ්බද කියලා ඒ ඔව් ඒ වගේම පොහොට්ටුවේ ආධාරකරුවන් පොහොට්ටුවේ ඒ පාක්ෂිකයන් නගන චෝදනාවක් තමයි මේ අරගලකාරයෝ මුම් මේ පිනට කන්නේ පිනර කන්න මෙතන ඇවිල්ලා මේ මාස 3ක් දිස්සේ පිනර කෑව දැන් ඇදි දැන් පළයව කියලා නගන කමෙන්ට්ස් වලින් අපිට පේනවා ගොඩක් ඒ චෝදනාව කරනවා ඒක උන්ට කියන්න ඕන විශේෂයෙන් පෞද්ගලික මම මෙතන තනියෙන් ආවේ මම අප්‍රිය 9 අප්‍රිය 11 සෝරි 9 11 පොළොන්නරුවේ වැඩ කරලා සිංහල අලුත් අවුරුද්ද ගෙදර යන ආවේ
ඒ ගෙදර යන්න එනකොට අරගලේ දැකලා මම මෙතනින් පස්සේ මම අප්‍රේල් 17යි වැඩට යන්න තිබුණා වැඩට ගියෙත් නෑ සිංගල් අලුත් අවුරුද්දට ගෙදර ගියෙත් නෑ තාමත් මේ අරගලේ ඉන්න වෙනමුකුත් නෑ රටේ දෙකෙන් පංගුවක් මම ඔය කියන පෝට්ටේ උන්ට මම හරි මුක්කු හරි මේ රටේ කවුරු කියනෝ නම් මෙතන පින්ත කණේ උන් ඉන්නවා කියලා මං උන්ට කියන අර වතුකරේ ජනතාව රුපියල් 10000ක රටකින් කොහොම ජීවත් වෙන්නේ උඹලට ජීවන බර තේරෙන්නේ නැද්ද ඒ වගේ 180ක් මේ රටේ දුක් විඳින දුප්පත් අහිංසක ජනතාවක් ඉන්නේ ඒ මිනිසුන්ට හම්බ කරගන්න එක මදි එදා වෙලා කාලා ඇඳලා කරලා ඉන්න ඒ නිසා අපි කියනවා සමස්ත පුරවැසියා දිහා රටවැසියා දිහා ඇස් දක්ලා බලපන් උඹලගේ බඩගෝස්තරය ගැන විතරක් හිතන්න එපා උඹලගේ බඩගෝස්තරය ගැන විතරක් හිතන්න එපා සමස්ත පුරවැසියා ආසයි කාලා බිල ඇඳලා සතුටින් ජීවත් වෙන්න ඒ ඒ අයිතිය ඒ මිනිසුන්ට දීපන් කියන කියලා තමයි මේ අරගලයට සම්බන්ධ වෙන්නේ ජය ජය අපේ සහෝදර නම පොඩ්ඩක් කියමු මම ශාසික සිල් ශාසික දැන් තාම මොකද භාවනා කරනවද භාවනා කටයුතු කරනවා ජීවිතේ සබ්බේ සත්තා බෝන් සුඛිතත්ව බෞද්ධ රාජ්‍යයක් මේක සබ්බේ සත්තා බෝන් සුඛිතත්ව සීල සත්ව සූපතිත්වා කියන රාජ්‍යයක් මේ රාජ්‍යයෙන් ලෞතර සම්මා සම්බුද්ධාංශයෙන් නිමල බුදුගුණ දහම අවබෝධ කරගෙන ජීවිතය අනිත්‍ය බව මෙහි කරගෙන සතුටින් ජීවිතය අත්හරින්න පුළුවන් තරුණයෙක් විදියට එහෙනම් අපි කියනවා අන්තිම සුසුම දක්වා ජනතාව වෙනුවෙන් මේ අරගලයේ පෙනී ඉන්නවා මේ අරගල භූමියේ තම තමන්ගේ ජීවිත අනාරක්ෂිතයි මේ පොලිසිය දම්මලා මේ කේවි දම්මුදාව දම්මලා මේ තරුණ තරුණයන්ට යන වෙනමක් නැති කරලා මේ තරුණ තරුණයන් බැහැරගෙන මේ තරුණ තරුණයන් අධිකරණයට ගෙනිහිල්ලා ඉරගත කරලා අවසානයේ මරලා දාන්න තැනටපත් කරන මේ මේ පාදඩ නීතිර විරුද්ධව රටවැසිය විදිහට එකතු වෙලා සමස්ත රටවැසියගේ අයිතිය වෙනුවෙන් එකතු වෙනවා කියනවා අගෝස්තු 9 වෙනිදා අපි ජීවතුන් අතර නැතුණා අපි හිර කරලා තිබ්බත් සියලු රටවැසියෙකුට දිරා මේ දුර්දාන්ත පාලිතු මේ මහබුලෙන් අපි වල දාන්න ජයවා 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 අන්තිම තවට ප්‍රශ්නයක් අහන්නේ දැන් උදේ මේ පොලිසිය ආවා මේ පොලිස් ජීප් එකයි බස් එකයි ආවා බය වුණාද බය නැහැ ජයවා 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 අපේ මුලේ ඉඳන් හිටපු සහෝදරෙක් මේ බලන්න දැන් මේ මේ ඉදි කරපු වේදිකා ඔක්කොම ඔබට සද්ද ඇහෙනවා ඇති සියල්ලම ඉවත් කරනවා දැන් මම හරියටම ඉන්නේ බණ්ඩාරනායක පිළිමේ යට ඔන්න මේ මේ තියෙන බණ්ඩාරනායක මහත්තයාගේ පිළිමේ මෙන්න මේ මෙතන ඉඳන් මීටර 50ක් ඒ කියන්නේ අර ඔබට පේන ඇති අර අර වගාවක් අපේ වගා කරන මහත්තයා ඔන්න ඔතන ඔන්න ඔන්න ඔතන තමයි ඒ කූඤ්ඤ ගහලා තියෙන්නේ ඒ ඒ ඔන්න ඔය වපසරිය ඇතුළත මේ මේවා නම් කොහොමද ඉවත් වෙනව මේවත් මේ මේවත් ඉවත් වෙනවා මේ වපසරිය ඇතුළු සියලුම ඉදිකිරීම් කූඩාරං ඒ අට මේ මේ හට් ඔක්කොම මේ මේ ඉවත් වෙනවා දැන්ටමත් ඉවත් කරමින් සිටිනවා අපේ ආදරණීය අරගලකරුවන් මොකද ගරු අධිකරණ ඒ අධිකරණ නියෝගයට හිස නමමින් ඉවත් කරගන්නවා ඉතින් ඔන්න ඕකයි தত্ত্বය පුළුවන් තරම් මේක ෂෙයා කරන්න මොකද මෙතන ඉන්නේ කැරලි කාර්යෝ කිව්වා මෙතන ඉන්නේ මේ මේ අරගල කාර්යෝ පුරුණුත්ථාපනය කරන්න ඕනේ කිව්වා නාමල් රාජපක්ෂ එතකොට අපිට නොකියපු දෙයක් නැහැ ඉතින් අපි පොලිසිය සහ ඒ පොලිස් කොටුව පොලිසිය ස්ථානාධිපතිවරයා ඇවිල්ලා අපිට කිව්වා මෙතනින් ඉවත් වෙන්න කියලා වෙලා අපි කෝව දැන් දවසක් ඇතුළත වගේ අපි ඉවත් වෙනවා කියලා ඉතින් ගරු අධිකරණයේ ඔබට අනුව අපේ සහෝදරවරු ඉවත් වෙනවා ඉන්නේ ඔකයි ඔකයි නිවුස් එක ඔබට පේනවා ඉතින් කට්ටිය ඉවත් වෙනවා දුකයි ඇත්තටම මොකද කට්ටිය අපි හිටපු තැන නමුත් ඉවත් වෙන්නේ නැහැ අපේ මා පුරා මේ අපේ දින මම හිතන්නේ පුරා මාස 3කට වැඩිය මේ ස්ථානයේ රැඳී සිටමින් අපේ චරිත් ජනප්‍රිය සහෝදරයා අපේ ගාල්ලේ ඒ තරුණයා දැන් ඔහුගේ කූඩාරමත් ඉවත් කරනවා ඇත්තරම හිතර පුංචි දුකක් ඇති වෙනවා මොකද මැයි 9 එදා මහින්දගේ ආධාරකරුවන් ඇවිල්ලත් මේක විනාශ කරා එදත් මේ විදිහට අලුතෙන් හැදුවා ඒ තිබ්බ වඩා හොඳට දැන් ඔහු ඒ ඉවත් කරනවා චරිත් සහෝදරයා මොකද හිතර වේදනාවයිනේ යම් කිසි මෙහෙමයි භූමියට අරගලකරුවෙක් වුණාම භූමියට ලව් කරනවා මාතෘ භූමියට ලව් කරනවා ඉතින් පුංචි මේවකක් තියෙනවා මොකද දින 100 ගානක් මාස 3කට පුරා අධික කාලයක් අපි මේකේ ජීවත් වුණා මෙතන අපි ගුටි කෑවා ඔව් අපි ලේ හැලුවා ඒ කඳුළු ඕන තරම් ඇති මේ භූමියේ නේද ගෑ ඔව් අපේ තමයි වැඩිම තුවාල ගණනාව සිද්ධ වුණෙත් අපේ ඔව් 9 වෙනි දැටයක් එකේ ඔව් එතන ඉඳන් මේ භූමිය අපි විශ්වාස කරලා අපි ඉඳියා ඉතින් මේකෙම යම්කිසි
කුමන්ත්‍රණ කණ්ඩායමක් ඇති කරපු සිදුවීමක් සින්දා ආණ්ඩුවට පහසු වුණා අපිට මේ මීටර් 50 සීමාව ගේන්න. ඔව්. ඉතින් අපි මීටර් 50 සීමාව ගේනවා කියන එක අධිකරණ නියෝගයක් අරගෙන හිරින හින්දා. ඒ කියන්නේ ආණ්ඩුවට මස් රත්තර ඒගොල්ල පිටින්ම ලබා දුන්නා නේ ඒගොල්ල. ඒ කුමන්ත්‍රණකාරය ඔය එහෙමද කියන්නේ? කුමන්ත්‍රණකාරයක් කියන්නේ සේනාධි ගුරුගේ ඇතුළු පිරිස නමින්ම කිව්වොත් එයා මේ බණ්ඩාරනායක පිළිමේ පෙරලන්න කටයුතු කරා 3 දිනක් එකතු වුණා. ඉතින් ඇයි ඕගලන්ට පුළුවන්කම තිබ්බනේ ඒක වළක්වන්න මේ මෝඩේ වැඩ. වළක්වන්න උපරිම කටයුතු කරද්දි කියන්නේ උදේ පාන්දර 5යි ගන්නට ගිහිල්ලා ඒගොල්ලෝ සංකේතාත්මකව නිකන් කඹයක් දාලි වැල්ල ඒගොල්ලෝ පැතිරුවා මෙහෙම පෙරලන්න යනවා කියලා ඉතින්. ඒගොල්ලෝ 2:50 විදියට මෙතනට ආවට අපි බුද්ධිමත් අරගල කරුවෝ මේ පිළිමේ ඉතිහාසය අපිට පුද්ගලානුගතව බණ්ඩාරනායකත් එක්ක අවුලක් තියෙනවා. නමුත් සෝවියට් රුසියාවෙන් හම්බුන මේ තෑග්ගත් එක්ක 1970 ගණන් වල සමග පෙරමුණ කාලේ හම්බු වෙච්ච තෑග්ගක් මේක මොස්කව් නුවර තියෙන ලෙනින් පිළිමේ බිඳ දැම්ම නමුත් මේ පිළිමේ ඇතුළු පිළිම තුනක් විතරයි ලංකාවට ඉදිවලා තියෙන්නේ මේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් ඉදි කරපු පිළිමයක්. ඔව්. ඒතර මේ පිළිමත් එක්ක සිමෙන්ති ගොඩවල් එක්ක අපිට අවුලක් නැහැ. ඔව්. එතකොට ඒ වගේම රජය කියන තැන් වලට යන්න අපි ලෑස්තිත් නැහැ. දැන් ඒකළු කියන විහාර මහදේවියකට යන්න කියලා අපිට එහෙම ලව් කරන්න රජයත් එක්ක උමනාවක් නැහැ විහාර මහදේවිය ඇතුළේ රිංගලා. ඒ වගේම භූමිය තෝරගන්නේ සැබෑ අරගල කරුවා භූමිය මත අපි මෙතන යන්නේ අපිට මේ භූමිය කොතන භූමියක් හෝ අපි අරගලය කරනවා. භූමිය ඒගොල්ලෝ හිතනවා නම් භූමිය ඉවත් වුණාට පස්සේ අරගල ඉවර වෙයි කියලා. ඒ ඒගොල්ලයි අරගල. පාර්ලිමේන්තුවෙන් එළියට පස්සේ ආවට පස්සේ ඒගොල්ලෝ කරන්නේ මේ සෙප්පඩ විද්‍යාලික නවත්තන්නේ. ඉතින් ඒගොල්ලෝයි අරගල කරුවෝ අතර කියන්නේ කරුණු දෙකක් කියලා අපි රටට මේව කළා දිනවා අපිට භූමිය ඉවත් වුණාට අපි අරගලය දිගටම කරගෙන යනවා. කරගෙන යනවා. ඇත්තට දැන් මට මතකයි මගේ මතකෙ දිව වෙනවා මුලින්ම WT කඳුළු ගෑස් ගහද්දි ඔබ තමයි අතට ග්ලව්ස් දාන ඒ කඳුළු ගෑස් එතනින් ඒ භූමියෙන් ඉවත් කරලා මම දැන් ක්‍රිෂ් බිල්ඩිමට ඒ වගේ දැම්මේ මේ ඔව් මේ ඉන්නේ අපේ ගයන් සහෝදරයා මෙයා තමයි අර මේ අපේ කඳුළු ගෑස් මල්ලි කියලා කියන්නේ අනුවර්ත නාමය අඳුනනේ අර කඳුළු ගෑස්යක් අල්ලගෙන යන්නේ ආමීකට අර අතින් අල්ලගෙන ඉතින් මේ අපා දුකක් විඳලා මේ ඒ වගේ අපි අපේ භාෂාවෙන් සුපිරි කට්ටක් කාලා මේ අරගලය මේ දූෂිත පාලකයන්ටත් එක හොඳ පණිවිඩ පාලනය දෙන මිනිස්සු දැන් දැනගන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ ප්‍රතිවලටත් ඔය අර ඔය ජනබලයේම හැරෙන්න තියෙන වෙලාව දවස හෙටද අනිද්දද කියලා ඒ මිනිස්සුන්වත් දන්නේ නැහැ. ඔය ජනවිදායක ජනාධිපතිට විරුද්ධව හැසිරෙච්ච ජනබලය මේ මිනිස්සුන්ට විරුද්ධව ආපු දවසට මිනිස්සුන්ට වෙන්නේ ඔය දෙයම තමයි. මිනිස්සුන්ගේ ඡන්ද බගන නිසා ඒ මිනිස්සුන්ගේ දෙයින් යාට තියෙන සමාජ තත්ත්වය හැම දෙයක්ම නැතිලා යනවා. ඔය විදියටම ඔය මහින් ඔය රාජපක්ෂලාට බයින්න මේ කතන්දර ටිකම ඔය ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී හැම 225ටම වෙන වෙනම තියෙනවා. ඒකට මේ අරගලේ මෙතන භූමිය විතරක් නෙමෙයි පටන් ගත්ත සහ මේ මිනිස්සු ඇහෙන කාලයකට කලින් ඉඳන් මේ අරගල කරගෙන ආපුව තමයි මේ අපි දැන් මේ අදගෙන යන ට්‍රයි කරන්නේ. ට්‍රයි කරන්නේ. එතකොට මේ අරගලේ කවදාවත් නතර වෙලත් නැහැ. නතර වෙන්නෙත් නැහැ. ජයවා ජයවා. අරගල කරපු එකින් එකට ගොඩක් මිනිස්සු කියන්නේ වටේ මරගල කරපු මිනිස්සු ඉන්නවනේ. ඔව්. ප්‍රොඩක්ට්ස් වලින් පවා සර්විස් වලින් පවා මතවාදීව සංගීතයෙන්ද ෆිල්ම් ඉන්ඩස්ට්‍රියෙන්ද හැම අරගල කරපු මිනිස්සු ටිකක් ඉන්නවනේ. අනිවාර්යයෙන්ම. ඒ මිනිස්සුන්ගේ අරගල ටික මෙතනින් එහාට එළියට එයි. ඉකොනොමි එකට මොනවද අරගලෙන් දායකත්ව වෙන ඕනේ දේවල් මේ අරගල ඇතුළේ ක්‍රියාත්මක වෙලා ඒ දේවල් යනවා. ඒක සමාජගත නොවුනට මේක ඇතුළේ ඉන්න අරගල කාර්යය ලංකාව වටේම සහ ලංකාව වටේම අරගල කාර්යය මොනවද කියන කරලා. ඔව් ඒ වගේම දැන් මේ ඔය පොහුට්ටුවේ ආධාර කරුවන්ගෙන් එල්ලෙන ප්‍රධාන චෝදනාවක් තමයි මේ මුන්ට ගෙවල් නැද්ද රස්සාවක් කරන්නේ නැද්ද පිනර කකා මෙතන ඉන්නවා කියලා. ඒක නම් මොකද්ද කියන්නේ තියෙන්නේ? මෙතන පිනර කකා ඉන්නවා කියලා මිනිස්සු වැඩි නම් කියන්න පුළුවන්. හැබැයි දවස් 5කට 2කට 3-4කට වඩා එහා ගිල්ල නැතරලා ඉන්න මිනිස්සු ඔක්කොමලම තම තමන්ගේ ගුඩ්ලක් ගුඩක් මිනිස්සු තම තමන්ගේ පාත් එකක් හදාගෙන හරි විදියට මෙතන කලින් ඉඳන් අරගල කර කරගෙන ආපු මිනිස්සු. ඒ මිනිස්සු තමන්ගේ දේවල් කරගෙන යනවා සහ අරගලය කරනකොට ඒ අරගලය කරන මිනිස්සුන්ට උදව් කරන පිරිසක් සෑහෙන පිරිසක් ඉන්නවා. මොකද අරගලයට කන්ටිනියු පැවිසි හතරව සහභාගී වෙන්න බැරි මිනිස්සු. ඉතින් අරගලයේ ඉන්න මිනිස්සු අරගලයේ ඉන්න මිනිස්සුන්ට උදව් කරනවා. අනිවාර්යයෙන්. ඒකට ඒක ජොබ් රෝල් එකක් විදියට නොවෙන්න පුළුවන්. හැබැයි සමාජ වෙනුවෙන් කරන දේකදී ඒ මිනිස්සුන්ට ඒ කාලයේ මේ මිනිස්සුන්ව බලා මේන්ටේන් කරන දේ ඉතින් මිනිස්සුන් අපේ මම මගේ අපේ සහෝදර විදිහට ඉන්න මිනිස්සු හරි ආලෝ විදිහට ඉන්න මිනිස්සු හරි ගොඩක් මිනිස්සු ඒ දේවල් කරනවා. අනිවාර්යයෙන්. ජයවසාව ජයවද. මේ ඒක අන්තිම උත්තරේ. මම ඩිග්‍රියක් තියෙනසහ මගේම කම්පැනි එකක් තියෙනවා.
සමකාමී ගරු අධිකරණයේ නියෝගයට අනුව අපි ඉවත් වෙනවා ඒ බව දැනුම් දීලා ඒ බව දැනුම් දුන්නා කොටුව පොලිසිය ස්ථානාධිපතිතුමාට ඉතින් මම පුංචිල්ලි මක් කරනවා සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් අපි ඔබ වෙනුවෙන් ඔබේ බත්පත වෙනුවෙන් ඔබේ අපි පෙනී සිටියේ පෙට්‍රල් පොලිමේ මියගිය අපේ තාත්තල වෙනුවෙන් අපි පෙනී සිටියේ ගෑස් එක පුපුරලා මියගිය අපේ අම්මලා වෙනුවෙන් අපි පෙනී සිටියේ බෙහෙත් නැතුව මිය ගිය අපේ රටේ අසරණ දරුවන් වෙනුවෙන් ඉතින් අපි අපාදුක් වින්දා අපේ මේ සහෝදරවරු සියලු දෙනාම අපාදුක් වින්දා දවස් 100කට අධික කාලයක් ඉතින් මේ වෙනකොට ප්‍රචණ්ඩත්වයේ අපේ වෙතට මුදා හරලා අවසානයි වර්තමාන ජනාධිපති රනිල් රාජපක්ෂගේ ඒ ප්‍රචණ්ඩත්වය අපට මුදා හරලා අවසානයි ඉතින් අප වෙනුවෙන් පෙනී සිටින්න අපි ඔබ වෙනුවෙන් පෙනී සිටියා අපි පන්න ඔබව බංකොලොත් කරපු ඔබව පාරට ඇදලා දාපු මේ ගෝඨාභය රාජපක්ෂ දූෂිත පාලකයව අපි පන්නා දෙමුවා. ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටිනවා අප වෙනුවෙන් පෙනී සිටින්න අප වෙනුවෙන් සැම විටම සිට ගන්න සිට ගන්න කියලා කවට මේ අදාළ පළාතේ මන්ත්‍රීවරයා ගැමතිවරයා ගෙට ගහලා ගේගින් තියන්න එපා. ඔහුට පාරේ ගහලා මරලා දාන්න එපා. අපි ඒක නෙමේ ඉල්ලන්නේ. මොකද එහෙම කරා කියලා මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ මේ මන්ත්‍ර 225 සෙට් එක පාරේ ගහලා මම මැරුවට. ඉතින් ඒක නෙමෙයි අපි ඒවට විරුද්ධයි ප්‍රචණ්ඩත්වයේක ගල් කැටයක් අතර ගන්න එපා. අපේ වෙනුවෙන් බෝඩ් එකක් අරන් හරි ගම්වල කට්ටිය පාරට බැහැලා උද්ඝෝෂණයක් කරන්න සාමකාමී උද්ඝෝෂණයක් කරන්න අපි ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ වෙනකොට ප්‍රචණ්ඩත්වය සෑම අතින්ම අපට මුදා හැරලා අවසානයි. ඉතින් නමුත් අපි අරගලේ අතාරින්නේ නැහැ. ආදරණීය අම්මේ තාත්තේ මේ තරුණ නැගිටීම තව බොහෝ කාලයක් පවතිවි. මේකෙන් අපිට මේකේ අසන්න නෙලා ගන්න බැරි වෙයි. අපි ජීවත් වෙලා අපි ජීවතුන් අතර නැති වෙයි. නමුත් කවුරුන් හෝ අසන්න නෙලා ගන්නකම් ඒ දක්වා වැඩ කොට සපෙන් ජය වේවා.